සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ භාග්‍යවන්ත මොහොතේදී ඔබේ නිවසර ඔබේ හදවතට ආව මේ මොහොතේදී මම කැමති ඔබව අරගෙන යන්නට ගීතාවලියට. ගීතාවලිය 34 වෙනි ඒ ගීතේට මෙන්න මේ ගීතේ කියනවා මා සමග හිමිතුමන් වර්ණනා කරන්න එතුමාරන්ගේ නාමය ප්‍රශංස නාමයට ප්‍රශංසා කරන්න කියලා. මා සමග හිමිතුමන්ට ප්‍රශංසා කරන්නට. ඉතින් රත්තරන් අම්මතාති දුවේපතේ ප්‍රශංසා කරන ස්තුති කරන පුද්ගලෙක් වෙන්නට උන්වහන්සේ අද දවසේදී ඔබටයි මටයි ආරාධනා කරන්නේ. ප්‍රශංසාව කියලා කියන දේ නික්මෙන්නේ ප්‍රශංසාත්මක ජීවිතයක් ගත කරන ගුණාත්මක ජීවිතයක් ගත කරන ප්‍රතිපත්තිමය ජීවිතයක් ගත කරන පුද්ගලයෙකුගෙන් පමණයි. සමාජය තුර කණ්ඩෙම් වෙලා ඉන්න එහෙම නැත්නම් හැම වෙලාවෙම තමුන්ගේ අඩුපාඩුකම් සමාජයට පෙනෙන පිරිසක් එක්ක ජීවත් වෙනකොට එවැනි අත්දැකීමක ඉන්නකොට අපිට කවදාවත් දෙවියන්ගේ වරප්‍රසාදය එහෙම නැත්නම් ඒ යහපත් කම කියන එක අත්දකින්න අපිට බැරුව යනවා. ඒ බැරුව යන යාම තුළ මොකද සිදුවෙන්නේ? අපිට අපි තුළ නෙගටිව් මයින්ඩ්සෙට් එකක් ඇති වෙන්න පටන් ගන්නවා. අපේ මනස තුළ නිරන්තරයෙන්ම තියෙන්නේ අඩු තක්සේරුවක්, මට මං ගැන අඩු තක්සේරුවක්, ලෝ සෙල්ෆ් එස්ටීම් එකක් තමයි මට මන් තුළ ඇති වෙන්නේ. ඉතින් ඔබ කැමතිනම් ඔබ ප්‍රශංසාත්මක පුද්ගලෙක් වෙන්න පොසිටිව් මයින්ඩ්සෙට් එකක් ඔබේ හදවත තුළ, ආත්මය තුළ, ජීවිතය තුළ ඇති කර ගන්නට නම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මෙන්න මේ දෙයට වෙහෙසෙන්නට ඕනි. මොකද වෙහෙසෙන්න ඕනි කියලා කියන්නේ ඔබ තීරණය කරන්නට ඕනි. මම ඊට පස්සේ සුභවාදී ජීවිතයක් ගත කරනවා. මොකද පොසිටිව් මයින්ඩ්සෙට් එකක් මම ඇති කර ගන්නවා කියලා තීරණය කරන්නට ඕනි. තීරණය කරලා නිකන් ඉන්න බෑ. තීරණය කරාට පස්සේ ඒ රේස් එක ඔබට දුහන්නට තියෙනවා. ඒ රේස් එක දුහනකොට ඔබට තියෙනවා නිරන්තරයෙන් මේ ගැන අවදි වෙන්නට. මොකද අපි යුරෝපා කරේ එහෙම නැත්නම් ඇමරිකාව, කැනඩා මේ වගේ රටවල් ගත්තොත් ගොඩක් වෙලාවට ඒ රටවල ජීවත් වෙන සෙනග චූටි කාලේ ඉඳලා හරිය ඇප්‍රීෂියේටිව්. ඒ අය මොන හරි දෙන්න ඉස්සලා "Thank you" කියලා කියනවා. අපි "Thank you" කිව්වොත් "You are welcome" කියලා හරි ආදරෙන් කියනවා. ඒ වගේම තමයි හැම වෙලාවෙම හරි ලස්සන වචන සෙට් එකක් තියෙන "Awesome", "Amazing", "Beautiful", "Wonderful", "Excellent", "Very good", "Nice" මේ වගේ ලස්සන වචන තව ගොඩාක් වචන තියෙනවා. මේ වගේ වචන සෙට් එකක් තමයි ඒගොල්ලන්ගේ vocabulary එකේ නිරන්තරයෙන්ම දුවන්නේ. හැම වෙලාවෙම තව කෙනෙක්ව appreciate කරන්න බලාගෙන ඉන්නවා. They are waiting to appreciate another person. අපිට සමහර ලාවට තව කෙනෙක්ව අගය කිරීම ඇඟින් ඇටයක් යනවා වගේ. ඉතින් එහෙම වුණාම අපි කොහොමද ප්‍රශංසාත්මක ජීවිතයක් ගත කරන්නේ? ස්තුතියෙන් පිරිච්ච ජීවිතයක් ගත කරන්නේ? ඒක ලොකු ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙනවා. ඔබ කැමතිද අම්මේ තාත්තේ දුවේ පුතේ එතන ඉන්න? එහෙමත් නැත්නම් ඔබ කැමතිද එතනින් ඔබට යන්නට? එහෙනම් ඔබට කරන ආරාධනයයි මේ. මොකද්ද? සුභවාදී මානසිකත්වයක් ඔබ තුළ ඇති කරගන්න. සුභවාදී හදවතක්, සුභවාදී වචන සෙට් එකක් කටපාඩම් කරගන්න. ඒ වගේම ඔය කටින් ටියුන් කරගන්න, ඔබේ මනස ටියුන් කරගන්න to talk always the positive side of everything. හැම මොහොතකම සුභවාදී දේවල් කතා කරන්න ඔබේ මනස ටියුන් කරගන්න. අන්න එවිට හැම ජීවිතේ හැම අවස්ථාවක් තුළම ඒ හැම දෙයකම අයිතිය මහිමය ඔබට නෙමේ ස්වාමින් වහන්සේට දීලා ස්තුතියෙන් පිරිච්ච දෙවියන්ට ස්තුති කරන ජීවිතයක් ගත කරන්නට ඒ තුළ ඔබට වරප්‍රසාද ලැබෙනවා. එහෙනම් අද දවසේදී මම ප්‍රාර්ථනා කරනවා එවැනි ජීවිත තත්ත්වයක් ගත කරන්නට තුළ ඔබේ ශුද්ධවන්තකම, ඔබේ ගුණාත්මක භාවය ඒ තුළ වැඩි වර්ධනය කරගන්නට ඔබට හැකි වෙන්නට කියලා. ඔබට ජයම ජය. ස්වාමින් වහන්සේගෙන් පිහිටයි.